සුබම සුබ දවසකට ප්‍රාර්ථනා කරන හැම දිනාටම අද අලුත්ම දෙයක් කරගෙන ඔයාලගේ ආලින්දේ ගොඩවදිනවා. අද මම හදන්න යන්නේ ආප ඉතාමත්ම ලෙහෙසිම පහසු ක්‍රමයකට ඔයාලට මම කියලා දෙන්න යන්නේ. හරිම ලේසියෙන් මේක හදන්න පුළුවන්. හේ අනිත් එක තමයි මගේ මේ හදන රෙසිපි ආප රෙසිපි ඔයාලා දකින්න ඇති වරු ගණන් පැය ගණන් පිඟින්න මේ පිපෙන්න තියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ක්‍රමයට ඉතාමත්ම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් මෙතන මම ආයපිටි ග්‍රෑම් හරියටම 150ක් වෙන්න අරන් තියෙනවා. 150යි. මෙතන පොල්ගිඩි තුන් කාලක වගේ වෙන්න කිරි අරන් තියෙනවා. තනිකරම මිටි කිරි තමයි, මිටි කිරි දිය කිරි එක්කම එකට. හරි? සීනි හැදි භාගයක් එකතු කරගන්නවා. ඒ වගේම මොනවාද ලුණු කුඩු අවශ්‍ය ගන්නද? බේකින් පවුඩර්, බේකින් සෝඩා, ඒකෙන ආප සෝඩා ටීස්පූන් එකයි. ටීස්පූන් හරි මේ සෑදීම නෙමෙයි. ඉතින් මේ විතර අවශ්‍ය කරන්නේ. අපිට තව අවශ්‍ය කරනවා ඕන් මේකට දාගන්න ඕලෝගාව තියෙන නම් පිටි කිරි තියෙනවා නම් කිරි පිටි තියෙන දැක දාන්න, නැත්නම් මල් මේ මාර බිස්කට් දෙක තුනක් කඩලා කුඩු කරලා දාගන්න පුළුවන් මේ බෙඩ් කරලා. හරි, ඉතින් මේක තමයි අවශ්‍යතාවය. ටික අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉස්ලාම් කරන්නේ වළඳක් ලිපේ තියාගන්න මේ විදිහට. ඊට පස්සේ පොල් කිරි ටික දාගන්න මේකට. තාලා ඊට පස්සේ බේකින් සෝඩා එකත්, මේ බේකින් පවුඩර් මේ සෝඩා කියන්නේ ආප සෝඩා ටිකත් මේකට එකතු කරගන්න. ඊට පස්සේ මම කිරිපිටි ටිකත්, මම කිරි මඟුල කිරිපිටි තියෙන දාගන්න, ඒකත් දාගන්න මේකට. ඊට පස්සේ ලුණුත් එකතු කරගන්න. සීනි ටිකත් එකතු කරගන්න. දැන් ඔයාලා මේක හොඳට මිස් කරලා ඉලක් කොහොමද රබ් වෙන්න ආරම්භ කරන්න. අතුර අල්ල ඕනේ. හරි, ඉතින් ටක්ගාල මේක හොඳට හද රස්සයට මේ විස්තර ගන්න ගැටලුවක් නැහැ. දැන් ඔයාලා පේනද මේක ෆෝම් වෙලා එනවා මේ. මොකද මේ ආපසෝඩා මේකට දාපු ගමන් මේ වෙන ලිපේ තියද්දි ටක්ගාල ප්‍රසාරණය වෙනවා. එතකොට අපිට ආපසයක පිපීමේ ක්‍රියාකාරීත්වය ඉතාම වැඩියෙන් වැඩි වෙනවා. හරි, වෙනවනේ. දැන් ආපසෝඩා කන්න හොඳ නැත්නම් මේ මොනවාද රාමන්ජි වගේ දේවල් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හරි, හොඳ. දැන් අපි කිරි එක රත් කරගෙන ඉවරයි. දැන් අපි මොකද කරන්නේ? ඊළඟ ස්ටෙප් එක බලමු. ගත්තා මේ වගේ භාජනයක්. මම ඔයාලට පේනවා ඇති මේ වගේ භාජනයක් ගත්තා. දැන් දානවා මම පිටි ටික මේකට. ඊට පස්සේ මේ ගත්ත හදාගත්ත මිශ්‍ර එක මේකට දාන්න. දාලා මෙහෙම කලවම් කරගන්න. මොනවාද? මේ ලේසිම ආපදාන ක්‍රමය තමයි මම ඔයා ගත්තේ. ඉතින් මට හිතුණා මේක ඉතාම වැදගත්තේ ඔයාලට. ඉතින් ඔය ඉස්සර වගේ අද කාලේ ආපදාන එච්චර වැඩ වෙන්න ඕනේ නැහැ. මේ ක්‍රම වලට අනුගමනය කරන්න ඔයාලා අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්න දැන් ඔයාලට කිරි මද කියනවා නම් කිරි චුට්ටක් දාගන්න පුළුවන්. හරි, තව කිරි චුට්ටක් දෙන්න ඕනේ. ගාන්න මේක අපි හදාගන්න ඕනේ. ඉතින් එහෙමනම් ඊළඟ ස්ටෙප් එක අපි බලමු. ඔන්න දැන් මම ආපදාන මේ දාන්න. දැන් මේ පිටි එක හොඳ ලස්සනට පිපිලා තියෙනවා. හරි, බලන්න මේ හදලා මෙහෙම පාක්කක් ගියේ නෑ. මේ ශනිකව අනිත් පැත්තට මේ හදන්නේ. හරි, ඉතින් දැන් අපි තාච්චි රත් කරගමු. මම චුට්ටක් තාච්චි රත් කරලා තිබ්බා. මොකද ඔයාලා තොර ඉක්මනට බලන්න පුළුවන්නේ. ඒක නිසා තාච්චි ගොඩක් රත් වෙලා වැඩිනොත් තමයි මොකද කරන්න ඕනේ. මෙහෙම බලන්න, තාච්චි නිමා ගන්න ඕනේ. තාච්චි නිමුන්නතු ආප දැම්ම මොකද අනිවාර්යෙන්ම කඩන් හැදෙනවා අපි. තාච්චිට අල්ලන්නේ. හරි, අනතරෙන් අපි දාද්දි මෙහෙම පැත්තට දාන්න. දාලා මෙහෙම සයිඩ් එකට කරකවන්න. පේනවනේ ලස්සන පිපිලා යනවා. ඉතින් හරිම පහසු දෙයක් තමයි මම ඔයාලට, පහසු විදියක් ආප්පා දන්න පහසුම විදිය තමයි මම ඔයාලට අද කියලා දුන්නේ. අලන්ඩ ආප්ප
ගන්න බලන්න ආප්. ඉතින් තව මේක ලස්සන රවුමට ගන්න පුළුවන් තව ලොකුට දාලා හරිද? ඉතින් මම මේ පෙන්නන්නේ. මම බලන්න මම තව එකක් දාලා පෙන්නන්නම් ඔයාලට. දැන් මේ තාච්චි රත්තරන් දෙන්නේ කොට. ඒක නම් මෙහෙම නම් මනන්න. ඒතකොට තාච්චි නෙමෙනවා. හරි? නිමල තමයි දාන්න ඕන ආප්පේ. මොකද හේතුව ගොඩක් රත් වුනාම ආප්පේ මේ වටේ අල්ලන්නේ කඩාගෙන වැටෙනවා. ඔන්න. ඉතින් බලන්න මෙන්න අනිත් ආප්පේ. බලන්න. ඉතින් මේ ආප්ප බලන්න හොඳ හයියට මේ ඉස්සර දාපු ආප්පේ. හොඳ හයියට දෙන කඩන් වැටෙන්නේ නැහැ. මේ කඩේ ආප්ප වගේ ලස්සනට තියෙනවා. ඉතින් මම හොඳ දෙයක් ඔයාලට කියලා දුන්නා. ඉතින් හැමෝටම එහෙනම් සුබ දවසක්. මම මේක ඔක්කොම හදලා මම ඔයාලට පෙන්නන්න 21 තියලා. ඉතින් එහෙනම් පාර අනිවාර්යෙන්ම මතක් කරනවා. ඔයාලගේ අනිවාර්යෙන්ම බටනකින් කමෙන්ට් එක දාන්න, අදහස කියන්න. ඉතින් හැමෝටම නිරෝගීමත් දවසක්. තවත් කෙනෙකුට බාන ෂෙයා කරන්න. තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕල් ද නොටිෆිකේෂන් බෙල් එක ඔබන්න. ඒතර තමයි ඔයාලට නොටිෆිකේෂන් වලින් මගේ වීඩියෝ දාපු ගාම ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් නිරෝගීමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බලන්න ආප්ප. ඉතින් පොල් කිරි උණු කරලා අරගෙන පාන් පිටි එක හදා මේ හාල් පිටි වලින් අරලා හදපු ආප්ප. හරිම ලෙහෙසියෙන් පාසයෙන් විනාඩි ගාණක් ඇතුළත ඉතාම ඉක්මනින් හදන්න පුළුවන් ආප්ප එකක් තමයි මම අද කියලා දුන්නේ ඔයාලට.